ජීවිතේ ටික ටික අපි වයස්ගත වෙද්දී අපේ ශරීරයට අමතරව අපිට ශක්තිය සොයාගන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. අපිට පරිස්සම් වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට පුංචි වැටීමකදී පවා අස්තිභග්නයක් සිද්ධ වෙන්න පුළුවන්. අස්තියක් කැඩියාම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කාලේ විශේෂයෙන්ම අපි ටිකක් වැඩිපුර පරිස්සම් වෙනවා. මේකට බලපාන්නේ වයසම විතරද? අස්තිභග්නයන් සිද්ධ වෙන්නේ වයස ආයට පමණද? ඒ හරහා ඒ තත්ත්වයන් මොනවද කියලා අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් ආසිරි සෙන්ට්‍රල් රෝහලත් එක්ක. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළා විකලාංග ශල්‍ය වෛද්‍ය සුමේද අමරසේකර වෛද්‍යතුමාට. අයිබෝන් වෛද්‍යතුමා, ඔබතුමා මේ දකින විදිහට මේ අස්ති කැඩියාමේ ප්‍රශ්නේ මොකක්ද? කොහොමද ඒක අපි හඳුනගන්නේ? ඔව් මනෝජ්, අස්ති කැඩියාම පිළිබඳව දැන් මම දකින විදිහට ලංකාවේ විශේෂයෙන්ම බලපාන ප්‍රශ්නයකට ඒකට හේතුව තමයි අපේ ලංකාවේ ජනගහනය වැඩි වෙනවා. එතකොට ඒ ජනගහනය වැඩිවීමේදී වයසක අයගේ ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන්ුත් වැඩි වෙනවා. උදාහරණ වශයෙන් දැන් 2012 සංඛ්‍යාලයක අනුව ලංකාවේ වයස අවුරුදු 60 වැඩි හිටියේ කෝටි 2.5ක් විතර. ඒක 10-12ක් විතර කියලා තමයි අනුමාන කරේ. දැන් ඒගොල්ලා හිතනවා 2021 වෙනකොට තව අවුරුදු 10ක් විතර යනකොට ඒ ප්‍රමාණය කෝටි 3.5ක් විතර දක්වා වැඩි වෙයි කියලා. එතකොට ඒ ජනගහන කොට්ටාශය ලංකාවේ ප්‍රතිශතයක් වශයෙන් 15-18ක් විතර වෙනවා. එතකොට ඇත්තටම මේ වැඩි වෙන කෝටි 1.5ක් ඇත්තටම වැඩිපුර වැඩි වෙන්නේ ඒ වයසක අය හරහා තමයි ඒ ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් ඒක තමයි මම දකින්නේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් අස්ථි කැඩෙන අයට ප්‍රතිකාර කිරීම වශයෙන් මම දකින ප්‍රශ්නේ ඒක තමයි. ඒ රටාව තමයි ලංකාවේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ. ඒ කියන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. එතකොට ඒ වැඩිහිටි ජනගහනය වැඩි වෙන්න ඒ ප්‍රධානම හේතුව තමයි අපි දන්නවා වයසට යෑමේදී අපේ අස්ථි බොල් වෙනවා කියලා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 30ක් 40ක පමණ කාලෙදි තමයි අස්ථිවල බොල් ශක්තිය ඉතාමත්ම වැඩි. එතනින් එහාට වයසත් සමග අස්ථි බොල් වෙන්න පටන් ගන්නවා. ඒක ගෑනු අයගේ වැඩි පිරිමයට වඩා. ඉතින් වයසක ජනගහනයක් වැඩි වෙනවා කියන්නේ දැන් කියමුකෝ දැන් 2012 60 ඉඳලා 75 හිටියා කියලා කට්ටිය. දැන් 2021 එනකොට 60 ඉඳලා 80ට ඉන්නවා. එතකොට දැන් ඒක අස්ති කැඩීම සමානුපාතිකව නෙමෙයි වෙන්නේ. දැන් එතන 100 දෙනෙක් ඉඳලා ඒගොල්ලන්ගේ අස්ති 10ක් කැඩුනා කියලා හිතුවොත් දැන් 2021 200ක් ඉන්නවා කියලා හිතුවොත් ඒ 200 වැඩිපුර ඉන්නේ අර 75 ඉඳලා 80ට ආපු කට්ටිය. ඉස්සෙල්ල හිටපු නැති අය. එතකොට 10%යි 220යි නෙමෙයි. එතකොට හැදෙන්නේ 10%යි 225 30ක් කැඩෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ අස්ති බොල් වීම හරහා වයසක අයගේ සුළු වැටීමකින් කැඩෙන්න පුළුවන් අස්ති ප්‍රමාණය වැඩි. දැන් අපි මේ ජීවිතේ පුරුද්දක් විදිහට පුංචි වැටීමකදී සිද්ධ වෙන බිඳීම අස්තිය කැඩීමක් කියලා අපි හිතන්නේ නැහනේ. අපි සාමාන්යයෙන් වෙන මොකක් හරි අපි දන්න උපකල්පනයකට අපි එනවා. සමහර විට තැලිලා වෙන්න පුළුවන්, සමහර වට වෙන මොකක් ටිෂු එකක් ඇදිලා වෙන්න පුළුවන්. මේ වගේ කාරණානේ කියන්නේ. අපි කොහොමද හරියට මේ අස්තිය කැඩිලා කියලා දැනගන්නේ? හරි, වැදගත් ප්‍රශ්නයක් ඒක. දැන් ඒක අපි මේ ඇත්තටම අර දැනුම සහ අවබෝධය වගේ අවබෝධ කරලා දැනගන්න ඕන එක. මොකද පොඩි කාලේ ළමයි ඇවිදින්න ඉගෙන ගන්නවනේ. ඒතර මේ ලෝකේ නැහැ වැටෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන් වෙච්ච ළමේ. හරිද? දුවන්න පනින්න ඔක්කොම අපි වැටිලා. එතකොට ඒක උසකින් වැටෙනව නෙවෙයි, නිකන් තමන් හිටගත්ත උස ඉඳලා තමයි වැටෙන්නේ. එතකොට ඒ වැටීමක් හරහා කවුරු හරි වැටුනොත් එයාට පුළුවන්කම තියෙන්න ඕන ආයි නැගිටලා ඇවිදින්න. තැලීමකින් පොඩි තුවාලකින් ඒකට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් වයසට යෑමේදී අස්ති බොල් වීම හරහා ඉතාමත්ම පොඩි වැටීමකින් මේ උකුල්ලැට තමයි විශේෂයෙන්ම උකුල්ලැටේ කැඩෙනවා. උකුල්ලැටේ කැඩුනහම තමුන්ට ඇවිදින්න බැහැ. ඉතින් මම කියන එකක් තමයි වගේ ප්‍රශ්න පිළිතුරක් වශයෙන් තමන්ගේ තාත්තා මාමා සීයා ආත්තා මුත්තා කවුරු හරි වැටිලා වැටුණයින් පස්සේ එයාට සමාජ නැගිටින්න අමාරුකමක් තියෙන පුළුවන්, උදව් එක්ක නැගිටවන්න පුළුවන් වෙයි. නමුත් නැගිටෙව්වෙන් පස්සේ ඇවිදින්න බැරි නම් ඒ කියන්නේ එයාගේ ඒ උකුල්ලටේ කැඩිලා. ඒක එක්ස්රේ එකක් හරි කරලා මොන හරි කරලා ඒක තහවුරු කරා ගන්න පුළුවන්. නමුත් වෙන රෝග විනිශ්චයක් දෙනකන් අපි
දැනගන්න අපි ඒක ක්‍රියා කරන්නේ මෙයාගේ කුලට කැඩිච්ච කෙනෙක් හැටියට තමයි අපි ඒක දැනගන්න ඕන. හැබැයි දැන් මේ කැඩුණු අස්ති ආයේ ගොඩනගා ගන්න කවුරුත් කැමතිනේ. දැන් සමහරලාට වයසට ගියාට පස්සේ ශල්‍යකර්ම කරන්න සමහරු බය වෙනවා. වෙනත් රෝග තත්ත්වයකට හේතු වෙන වෙලාවල් තියෙනවා. වයස වැඩුණාට පස්සේ ශල්‍යකර්ම කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මේ වගේ ශල්‍යකර්මයක් කරන්න වයස බාධාවක් වෙනවද වෛද්‍යතුමා? නැහැ. ඇත්තටම මේ අපේ මේ විකලංග ශල්‍ය වෛද්‍ය අපේ මුළු කරන අපි ශල්‍යකර්ම ප්‍රමාණය ගත්තොත් හරිද? අපි ශල්‍යකර්ම ඉතාමත්ම කීපයක් තමයි අපි අත්‍යවශ්‍යයි කියලා සලකන්නේ. හරිද? අනිත් මොකද අස්ථිවල තියෙනවා හැකියාවක් ඉබේම හොඳ වෙන්න. ඉතින් අපි බොහෝ වෙලාවට මේ වෙදකම් කරත් නැතත් අස්ථි හොඳ වෙනවා. අපි බොහෝ වෙලාවට අස්ථිවලට ශල්‍යකර්ම කරන්නේ ඇත්තටම ඒකින් ලැබෙනා වූ අවසාන ක්‍රියාකාරීත්වය ඉතාමත්ම හොඳ තත්වයකට ගන්න. ඉතින් අතලොස්සක් තමයි ශල්‍යකර්ම තියෙන්නේ කළ යුතුයි අත්‍යවශ්‍යයි කියලා කියනවා. උකුල්ලටේ කැඩෙන එක අන්න ඒ ගණයට වැටෙන ශල්‍යකර්මයක්. ඉක්මනට කරන්න ඕන. ඒකෝ මෙහෙමයි. ඒකට හේතුව දැන් උකුල්ලටෙන් තමයි අපේ මේ කඳයි කකුලයි එකව වෙලා තියෙන එක. ඉතින් උකුල්ලටයක් කැඩිච්ච එක්කෙනෙකුට ඇත්තටම මොනම දෙයක්වත් කරන්න අපහසුයි. ඇඳේ හිටියත් පෙරලෙන්න බෑ, වාඩි වෙන්න බෑ, මොකක් කරා කියන්නේ. ඒකෙන් ද එයාට ඇඳට උනාම තමයි ඒක මොනවත් කරේ නැත්තම්. ඉතින් ඇඳේ වෙලා ඉන්නකොට මුත්‍රා කරා ගන්න බෑ, යුරින් ට්‍රැක් ඉන්ෆෙක්ෂන් හැදෙනවා, බාත්රූමකට කකුසියට වැසිකිළට යන්න බෑ, ඒව හැදෙනවා, හරියට අදලා හුස්මක් ගන්න බෑ, පෙනහළු වලින් ඒ නියුමෝනියාවල් හැදෙනවා, පෙර එක තැන ඉඳලා මේ ඇඳේ තුවාල හැදෙනවා. ඒ සියල්ලක්ම හරහා මේ ශල්‍යකර්මයක් නොකරන්න ඉන්න එක ඉතාමත්ම භයානක නුසුදුසු තත්ත්වයක්. ඔව්. දැන් මෙහෙම අස්සිබිඳීමක් සිද්ධ වුණාට පස්සේ ඉක්මනට ශල්‍යකර්ම කරන්න ඕනද? ටික කාලයක් මොකද කියලා බලනවද? කොහොමද ඒක? මෙහෙමයි. ඉක්මනට ශල්‍යකර්මයක් කරනවා කියන්නේ මෙහෙමයි. දැන් අපි සලකලා බලන්නේ වැටුණහම වයසට යද්දී ඉතාමත්ම වැදගත් දේ තමයි තමන්ගේ එදිනෙදා ක්‍රියාවලිය කිරීමේ හැකියාව. ඉතින් ඇඳේ ඉන්න තාක් කල් ඒ ටික කරෙන්නේ නැහැ. එතකොට තමන් තව තවත් දුර්වල වෙනවා. ඒකම දැන් ඒකින්ද පරක්කු වෙලා ශල්‍යකර්ම කරනකොට ඒ ශල්‍යකර්ම වලින් වලට ඇඟින් දක්වන ප්‍රතිචාරයත් ඉතාමත්ම දුර්වලයි. ඉතින් හොඳ අත්ගුණයක් ලැබෙන්න ශල්‍ය කර්මය පුළුවන් තරම් ඉක්මනට කරන එක තමයි වැදගත්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ ඊයේ වැටුණා, අද ශල්‍ය කර්මය කරා, හෙට ඇවිද්දා. හරිද? ඒකල ශල්‍ය කර්මය කියන්නේ දවසින් කෙටි කාලයකින් ආයෙ විඳින්න පුළුවන්ද? පුළුවන්. දවසින්? ඔව්. ඒ ශල්‍ය කර්මයේ කිරීමේ වැදගත්කම තමයි ශල්‍ය වෛද්‍යවරයා විසින් මේ කැඩිච්ච ඇට ටික එකට ගෙනල්ලා අපි කිව්ව අමුණනවා කියලා මොකක් කරි කරන ක්‍රමයකට හදන්න ඕන. එයාට බර තියලා ඇවිදින්න හැකියාවක් ලැබෙන්න. හරිද? කියන්නේ හැම සමහර ශල්‍යකර්මවල තියෙනවා කොම්ප්ලිකේෂන්ස් වලදී එහෙම කරගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් 99%කට වඩා අපි කරන ශල්‍යකර්ම හදා මම බලාපොරොත්තු වෙනවා මගේට එන රෝගියා ඊළඟ දවසේ ඇවිදින්න හැකියාවක් යාට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උකුල්ලටයක් බිඳුණු රෝගියෙකුට ශල්‍ය අර ඔබ කියවගේ මේ ශරීරයේ කොටස් දෙක යා කරන තැන සම්බන්ධ කරන තැන එතන බිඳීමක් සිද්ධ වුණාම ශල්‍ය කර්මය කළ දවසින් ඇවිදින්න පුළුවන්. 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 ඒ කියන්නේ දැන් අර කියපු එකට ඉස්සෙල්ලා දැන් අපේ මේ ඔතොපීඩික්ස් වල තියෙනවා කතාවක් අපි කියනවා the patient who is most unsuitable for the surgery is the one who needs the surgery the most කියලා. හරිද? ඒ කියන්නේ දැන් අවුරුදු 20-30 එක්කෙනෙක්ගේ කිම්කෝ ඒගොල්ලන් වැටිලා උකුලට කැඩෙන්නේ නැහැ. මොකක් හරි රියානතුරකින් උකුලට කැඩිලා මොනවා හරි වෙනවා කියලා. දැන් ඒ එක්කෙනෙකුට සමහර වෙලාවට ශක්තිය තියෙයි ශල්‍ය කර්මයක් නොකර තමන්ට ජීවත් වෙන්න හැකියාව තියන්න. මොකද මේ උකුලට හොඳ වෙන්න මාස 3-4 යනවා. හරිද? එතකොට එයාට තියෙයි උඩුකය ශක්තිය තියෙයි මෙහෙම නැගිටලා ඉස්සෙලා පොඩ්ඩක් පෙරලිලා රෝමියව කරා ගන්න. ඒක වයසක එක්කෙනෙක්ට තියෙන්නේ නැහැ. ඒකයි. ඒ විතරක් නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ අපි දැන් කියමුකෝ මේ මොකක් හරි
ස්ට්‍රෝකයක් හරි මොකක්කරය හැදිලා ඇඳට වෙලා ඉන්න කෙනෙක්කින් නොක යට ඇවිදින්න බැහැ. හරිද? එයාද මොකක්හරයාගේ පූර්ුව කර්මකට වැටිලා එයාගේ කුල් ඇටේ කැඩෙනවා. හරිද? එතකොට එයාටත් සල්ම කර්මයක් කරන එක අවශ්‍යයි. මොකද එතකොට එතනදී අපි ශල්්‍ය කර්මය කරන්නේ එයාට අප උපස්ථාන කරන්න උදව්වෙන්. මොද මෙයාට ඇවිදින්න නැහැ දැ සල්ල කර්මයක් කල් පරිමුද ඇවිදින්න පුළුවන් එක් කෙනෙක් නෙමේ. නමුත් දැන් එයාට ඇඳට වෙලා හිටියොත් අර කැඩිච්චු කුල් ඇටිත් එක්ක අර ප්‍රශ්නටික ඔක්කොම තියෙන එයාව දැන් මේ උපස්ථාන කරන ඇයට යාව වාඩි කරවන්න බෑ, හරවන්න බෑ, වැසිකිලියකට ගෙනියන්න බෑ, හුස්ම ගන්න අමාරුයි, අර සියලුම ප්‍රශ්න ටික නැවතත් එයාට බලපානවා. ඉතින් එයාටත් ඒ ශල්‍ය කර්මය අවශ්‍යයි. ඔව්. දැන් මේ අස්ථිබිඳීම් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ වැටෙන හින්දානේ, වැටිලානේ. වයසටදී වැටීම සිද්ධ වෙන්නේ ශරීරය දුර්වලකම නිසාද නැත්නම් මේ සමබර බව මේ බැලන්ස් එක නැති නිසාද? ඔව්, මේ ඇත්තටම වයසට ගිහිල්ලා වැටෙන එකට ඇත්තටම නොඑක් හේතු තියෙනවා. එකක් තමයි තමන්ගේ මේ ක්‍රියාකාරීත්වය අඩු නිසා, ශක්තිකරණය අඩු වෙන නිසා අපේ පේශිවල දුර්වලතාවයක් තියෙනවා. පේශි අපේ වෙනද තරම් ශක්තිමත් නැහැ. එතකොට පේශිවල ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි අස්ථිවලට ශක්තිය එන්නේ. එතකොට පේශි දුර්වල වෙනකොට අස්ථි දුර්වල වෙනවා. ඒකම අපේ සමබරතාවය තියාගෙන අපි බැලන්ස් කියලා කියන්නේ. ඒක අඩු වෙනවා. පෙනීම අඩු වෙනවා. එතකොට මේ කොහේ හරි පාපිස්සක කෙලවලා පැටලවිලා තියෙන එක ඒක පේන්නේ නැහැ. ඒක පැටල වෙනවා. සෙරප්පු සපත්තු දාන අයගේ ඒව හරියට හිටින්නේ නැහැ. එතකොට ඒව පැටලෙනවා. මේ පොඩ්ඩේ හැම වුණොත් කෙනින් කරගෙන බැති ඔය නොඑක් කාරණා හරහා තමයි මේ වැටෙන්නේ. ඔව්. හොඳයි. ඉතින් ඒ එවැනි අවස්ථාවකදී කොහොමද අස්සි බිඳීමකදී ශල්‍ය කර්ම සිද්ධ කරගන්නේ? ඒක වයස බාධාවක්ද? මේ කාරණා පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරේ. ඔබට වෙන ගැටලු තියෙනවා නම් තවදුරටත් විමසන්න පුළුවන්. තිරේ දුරකථන අංකයක් දිස්වෙනවා. මේ දුරකථන අංකයට කතා කරන්න 0114 66 55 02 0114 66 55 02. එමනම් විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුමේද අමරසේකර වෛද්‍යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද මේ දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. අයිබෝවන්. අයිබෝවන්.